ඉතිමයි වශයෙන් මං ගුවන් සේවිකාවක්. එතම කිව්වොත් මට අවුරුදු 10ක් ගිවිලා ගියා දැනුනේවත් නැහැ. වැඩිපුරම ගෑන් ළමයි කැමති මේ ගුවන් සේවිකාවක් වෙන්න. මොකද්ද විශේෂත්වය ඔයා දකින්නේ? සැලරි එක ගොඩක් හම්බ වෙනවා. ලොකු සැලරි එකක් හම්බ වෙනවා. ගුවන් සේවිකාවක සැලරි එක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? දැන් බෑ ලක්ෂ 3ක් 4ක් 5ක් 6ක් ලක්ෂ 10ක් යනකම් උනත් ගන්න පුළුවන්. තව කීයකට ගිනේද නෝ? මං ගණන් කරලා නැහැ. 130කට කිට්ටු වෙන්න ගියා. යාහොස්ට කෙනෙක් කිව්වහම සමාජයේ පොඩි මතයක් තියෙනවා මිනිස්සු වැරදි විදිහට දකිනවා සහ එක එක කම්ප්ලේන්ට් දෙනවා එක එක විදිහට. ඇයි මිනිස්සු එහෙම හිතන්නේ? මොකක්ද ඒක ඇත්ත? දැන් මේගොල්ලෝ කියන්නේ මේ කැබින් ක්‍රූ ඉන්න අය ගොල්ලෝ ගිහලා පයිලට්ස්ලත් එක්ක නිදා ගන්නවා කියලා. තමන් ඉන්න තැන හරියට ඉන්නව නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ක්ලික් 1. මේ එන්නේ හර්ෂණී මේ මෙන්න පොඩි සීරියස් ප්‍රශ්න දෙයකට. මොකද මේක අහන්න ඕනේ කියලා මට හිතුණා ඔයාගෙන්. විශේෂයෙන්ම දැන් ඔයා ගුවන් සේවිකාවක්. ඔව්. අවුරුදු 30ක් යනවා ටීනේජර් ඩයලොග් එක ගුවන් සේවිකාව. අවුරුදු 10ක්. අවුරුදු 10ක් ෆ්ලයි කරනවා. ඒ කියන්නේ මම හිතන්නේ රටවල් කීයකට ගිනේද නෝ? මං ගණන් කරලා නැහැ. 130කට පිටු වෙන්න ගියවත්. මං හිතන්නේ 130ක් කිව්වම සමහර කෙනෙක්ට ඒක හීනයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ එක බලන සමහර කෙනෙක් අපි හිතමු ගැල්ලා මේ වැඩිපුර හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. මං ආසයි කවදා හරි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ගුවන් සේවිකාවක් වෙන්න ආසයි කියලා ගොඩක් කට්ටිය ඉන්නවනේ. දැන් හර්ෂණී දැන් අවුරුදු 10ක් වෙනවා කියන්නේ ඒ කියන්නේ ෆීල්ඩ් එකේ එක තැනක ඉන්නවා. ඔව්. එතකොට මෙහෙම ඇහුවොත් කවුරු හරි ආසාවෙන් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට මොකක්ද කියන්න තියෙන්නේ ගුවන් සේවිකාවක් වෙන්න මොනවද තියෙන්නේ සුදුසුකම් මොනවද? සුදුසුකම් කියන්නේ අධ්‍යාපන සුදුසුකම් ඒ ලෙවල්ස් කරලා තියෙන්න ඕන. අවුරුදු 20ට වඩා වැඩි වෙන්නවා මට මතක නැහැ. හැබැයි අවුරුදු 18ට උඩ අයත් ගන්නවාද කියලා දැන් තියෙන රූල් එක අනුව. ඊට අමතරව ලැන්ග්වේජ් එකක් තියෙනවා නම් හොඳයි. එක්ස්ට්‍රා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා නම් මැත්ස් පුළුවන් වෙන්න ඕන. මොකද ඉන්ටර්වියු එකේ එක්සෑම් එකක් තියෙනවා, මැත්ස් තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. ඊට අමතරව ඔහු විශේෂ සුදුසුකම් නැහැ. කස්ටමර් කයා එක්ස්පීරියන්ස් වගේ කලින් තියෙනවා නම් ඒක ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක්. හරි. ඇයි මිනිස්සු කියන වැඩිපුරම ගෑන් ළමයි කැමති මේ ගුවන් සේවිකාවක් වෙන්න? මොකද්ද විශේෂත්වය ඔයා දකින්නේ? මම හිතන්නේ ගොඩක් මමත් එහෙමයි. පටන් ගද්දිම ගොඩක් අය කැමති පිට රටවල් වලට යන්න, අලුත් තැනකට යන්න, අලුතින් මිනිස්සුන්ව හම්බ වෙන්න. ඊට අමතරව සැලරි එක ගොඩක් හම්බ වෙනවා. ලොකු සැලරි එකක් හම්බ වෙනවා. විශේෂයෙන්ම දැන් අපි කොහේ හරි රටකට යනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන කවුරු හරි කෙනෙක් රටකට යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් සල්ලි වේදම් කරන්න ඕනේ. සල්ලි වේදම් කරන්න නැතුව රටවල් වලට යන්න තියෙනවා නම් එකම ජොබ් එක තමයි මේ ගුවන් සේවිකාවක් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කියලා තියෙන එක මේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා හර්ෂණී. මම මේක අහන්න ඕනේ කියලා හිතනවා. දැන් සමහර කට්ටිය එක එක ෆීල්ඩ් වලට හොඳ නරක කියන කට්ටිය ඉන්නවා. දැන් එයා හොස්ට කෙනෙක් කිව්වහම සමාජයේ පොඩි මතයක් තියෙනවා මිනිස්සු වැරදි විදිහට දකිනවා සහ එක එක කම්ප්ලේන්ට් තියෙනවා එක එක විදිහට. ඇයි මිනිස්සු එහෙම හිතන්නේ? මොකක්ද ඒක ඇත්ත තත්ත්වය? මිනිස්සු ඉතින් ගුවන් සේවිකාවට විතරක් නෙමෙයි ඕනම තැනක ඕනම ෆීල්ඩ් එකක ඒක කියනවා. මං හිතන්නේ ඒක තමන් යන තැන තමන් ඉන්න තැන හරියට ඉන්නව නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. ගොඩක් අය අර එළියෙන් දකිනවා. මොකද ගර්ල්ස්ලා ගොඩක් වැඩ කරන්නේ රැට වැඩට යනවා. එතකොට ඕක වැඩියෙන්ම කතාබහ වෙන්නේ මොකද ගර්ල්ස්ලා වැඩ කරන්නේ පයිලට්ස්ලත් එක්ක. ගොඩක් මේගොල්ලෝ කියන්නේ මේ කැබින් ක්‍රූ ඉන්න අය ඒගොල්ලෝ කියලා පයිලට්ස්ලත් එක්ක නිදා ගන්නවා කියලා. ඔය කතාව මම ඇත්තටම මට නම් එහෙම දෙයක් කවදාවත් දැකලවත් නැහැ, අහලවත් නැහැ මං ඉන්න තැන. ඉතින් මං අර කලින් කිව්වා වගේ තමන් හරියට ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ මොන ෆීල්ඩ් එකේවත්. අනිවාර්යයෙන්ම අවුරුදු 10ක් වැඩ කරනවා මට කවදාවත් එහෙම ප්‍රශ්නයක් නම් ඇවිල්ලා නැහැ. හරි. මම මේ සෝෂල් මීඩියා වල දකින සමහර දේවල් ටිකක් තිබ්බා. ඒ නිසා අහන්න ඕනේ කියලා තුනා. විශේෂයෙන්ම මේ ගුවන් සේවිකාවක් වෙන්න බලාගෙන ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අතරින් දැන් අපි ගත්තොත් ඉන්ටර්වියු එකකට ගියොත් එහෙම මම හිතන්නේ 1%ක් වගේ තමයි තෝරගන්නේ. සෑහෙන කම්පිටිෂන් එකක් තියෙනවා. එතකොට දැන් ගුවන් සේවිකාවක් වෙන්න බලාගෙන සමහර එක එක ඩිප්ලෝමා කෝස් කරන කට්ටියක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරනවා දැන් ලංකාවේ නෙමේ මේ ජාත්‍යන්තර මේ පිලිගත් ගුවන් සේවාවක වැඩ කරන කෙනෙක් විදිහට හර්ෂණීගෙන් මට අහන්න ඕනේ කියලා කියන්නේ අවුරුදු 10ක එක්ස්පීරියන්ස් එකත් එක්ක කොහොමද ඔයා දකින්නේ ඒ ලයිෆ් එක ඔයාට මේ කාලයත් එක්ක පිටිපස්සට හැරලා බලද්දි
අවුරුදු 10. ඇත්තම කිව්වොත් මට අවුරුදු 10ක් ගිවිලා ගියා දැනුනේ මත. දැනුනේ නැහැ. මට නිකන් මං ඇත්තටම ආවේ අවුරුදු 2ක් වගේ පොඩි කාලයකට ඒනවාට ඉන්න ඉන්න ඒක ටෙම්ට් වෙනවා. ආස හිතෙනවා ඉන්න තව සල්ලි හම් වෙනවා. ඉතින් තැන් තැන් වලට මේ අපි නිකන් මතක් කරමු මේ වීඩියෝ එක බලන කෙනෙකුට වැදගත් වෙයි මේක අපි අර ආතල් එකට අහපු ප්‍රශ්නත් එක්ක වගේ මේකත් මං හිතන විදිහට වැදගත් වෙන පුළුවන් සරලික සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? අපි කියන්නේ සාමාන්‍ය ගුවන් සේවිකාවක एक कियान हमारे इनके द फटांगादी के नेक्टर बेसिक के का लक्ष्य का हमारा फगे लंकाई मुदलिंग फटांगादी बेसिक के का इतरा काम बिना नमो कैबिन क्रू किया ना इटे सैलरी के एडवेन ने फ्लाई करना आवर्स गाना टाइ याना तेरा ना प्लेस के लोकेशन ने के अलावन से का काम बिना ये वक्को मैं दूना मिटिंग කියන්න බෑ ලක්ෂ 3ක් 4ක් 5ක් 6ක් ලක්ෂ 10ක් යනකම් වුණත් ගන්න පුළුවන්. හරි මම මෙහෙම දෙයක් අහනවා දැන් හර්ෂණි දැන් ගුවන් සේවිකාවත් මේ සම්බන්ධව විස්තර ගොඩක් කතා කරානේ. දැන් ඕනතරම් ගුවන් සමාගම් තියෙනවා ලංකාවේ ඉන්න කෙනෙකුට ශ්‍රී ලංකන් යාළුවන් විතරක් නෙමෙයි. මම විශේෂයෙන්ම කියන්නේ මේ වීඩියෝ එක බලන කවුරු හරි ගැහැණු ළමයි ආසාවෙන් ඉන්නවා නම් ඒ කට්ටියට විශේෂයෙන්ම දැන් ඔබ වැඩ කරන්නේ රටින් පිට ජාත්‍යන්තර ගුවන් සමාගමක මම හිතන්නේ ලෝකේ පිළිගත්ම ගුවන් සමාගමක. එතකොට දැන් මේ හැම එකටම යන්න අර කිව්වා වගේම ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට කතා කරන භාෂාව සහ කස්ටමර් කියා පිළිබඳව දැනුමක් මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට විශේෂයෙන්ම අපි දකිනවා මේ අර ලක් එකටත් චාන්ස් එකක් තියෙනවා. ලක් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න කොච්චර එක්ස්පීරියන්ස් තිබ්බත් මම හිතන්නේ ලක් එක නැත්තම් ඒ අවස්ථාව හිමි වෙන්නේ නැති වෙන්න පුළුවන්. නිකමට මං අහුවොත් එහෙම දැන් අවංකව කියනකොට මේ ඔයා වැඩ කරන ගුවන් සමාගමත් එක්කම කතා කරොත් මොකක්ද හිතෙන්නේ කොයි ගුවන් සමාගමද හොඳ කියලා ලෙවල් අතරම වර්ක් කරන්නේ හැම එකක්ම එකයිද එකට මට උත්තර දෙන්න අමාරුයි එක එකම විදිය නැහැ එක එක කන්ට්‍රීස් වල තියෙන එයාලයින්ස් සමහර දැන් ශ්‍රී ලංකන් ගත්තොත් මං හිතන්නේ අන කන්ට්‍රීස් ලිමිටඩ් අපි එයාලයින් එක ගොඩක් තැන් වලට යනවා මිඩ්ල් ඊස්ට් කියන්නේ වගේ සැලරිස් අතින් ගත්තොත් ඒකෙත් වෙනස්කම් තියෙනවා ඉතින් එකම විදිහ නැහැ හොඳම එක කියන්නේ ඉතින් ඔක්කොම හොඳයි ඔක්කොම හොඳයි මම හිතන්නේ ප්‍රශ්නයක් නැහැ click 1